තේරුම් කියන අර්ථ කෝෂවලට ගිහිල්ලා බැලුවොත් ඒ තියෙන්නේ මේ ෆික්ෂන් කියලා කියන අතරම මූලිකවම බොරු කියන අර්ථය තියෙනවා. සත්‍ය නොවේ. සත්‍ය නොවේ කියන අර්ථය තියෙනවා. ඒ වගේම තියෙනවා සාමාන්‍ය මිනිස් ජීවිතේ බැහැර දේවල් කියන අර්ථය. කියන්නේ ගාසියා මාකේස් වගේ කෙනෙක් මැජික් රියලිසම් කියලා කිව්වේ අන්න ඒව ඇත්තටම රියල් ෆික්ෂන්. කියන්නේ රියල් ෆික්ෂන් කියලා කියන්නේ මම දැන් කතා කරන අර්ථය. පස්සේ මම කියන්නම් ටික වෙනම දිනන රියල් ෆික්ෂන්, අන්රියල් ෆික්ෂන් කියලා. ඉතින් ඒ කියන්නේ මේ ජීවිතෙන් ඔපේ දෙන දේ. මේකින් පිටස්තර දෙනවා. නමුත් ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ ප්‍රබන්ධ කියලා කියනවා සාමාන්‍යයෙන් මේ සත්‍යයට ළඟ ඒවා. සත්‍ය දේවල් වලට කියනවා මේ ප්‍රබන්ධ කියලා. ඒ කියන්නේ සත්‍ය කතාවක් ඇසුරේ ප්‍රබන්ධයක. ඒ කියන්නේ එතකොට එතන ෆික්ෂන් කියන වචනේ යෙදුවාම ඒක තියෙන ලුකවද. ඉතින් ඒක නිසා මේ වහන විදේවිල වගේ කෙනෙක්ගේ චරිතය සම්බන්ධ චිත්‍රපටයක් රූපයට නගනකොට මේ ෆික්ෂන් කියන වචනේ එනවා කරලියට. ඉතින් ආවට පස්සේ මම කියන්නේ මාර්ක් ට්වෙන් කියන අමරිකානු නවකතා කරුවා ඌවා ඔහුගේ කියුම් අතර තියෙනවා මෙහෙම කියුමක්. Truth is stranger than fiction because fiction is obliged to stick to possibilities. Truth is not. හැමතිස්සම ඇත්ත කියන එක, truth කියන එක stranger than fiction. يعني ප්‍රබන්ධයට වැඩිය හරි අමතුයි. ඒකට හේතුව තමයි fiction එක හැමතිස්සෙම obliged to stick to possibilities. ඒ කියන්නේ ඇත්ත දේවල් වලටම යොමු වෙලා නිර්මාණය වෙන්න ඕනේ. එක මෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. හැබැයි ඇත්ත කියන එක හැබැයි සිදුවීමකට ඒ බලපෑම අභියෝගය නැහැ. නිකන් මෙහෙම ඉතින් දැන් මා හදිසියේම කියන උදාහරණයක ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙනකොට ඒක ඇත්ත සිදුවීමක්. අලුමිනේ ඇමරිකාවේ ජනාධිපති වෙනකම 1952 රෝසා පාක්ස් කියන කළු කාන්තාව බස්සගේ සීට් එක සුදුකිනකට දුන්නේ කියලා එයා වල්ලලා හිරේ දාලා මේ වර්ණභේදය ක්‍රියාත්මක වෙනකොට කවුරුත් හිතුවේ තව අවුරුදු 50කින් 50 ගානකින් ඇමරිකාවේ ජනාධිපති කළුමිනිය වෙයි කියලා. ඔය කාලේ අතරතුර කවුරුහරි ෆික්ෂන් එකක් කළා නම්, ඒ කියන්නේ කවුරුහරි කළා නම් ලිව්වා නම් නවකතාවක්, අවුරුදු චිත්‍රපටයක් හදුවා නම් කළුමිනිය ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. හේතුව තමයි ඒකට අවශ්‍ය පසුබිමක් තිබුණේ නැහැ. අදත් අඩු වැඩි වශයෙන් කළු මිනිස්සු සුදු මිනිස්සුගේ අතර ඒ ભેදේ තියෙනවා. ඔස්කා සම්මාන වලදී ඒගොල්ලෝ හදනවා කළු මිනිස්සු සුදු මිනිස්සු අතර තියෙන ભેදේ සමහන් කරන්න සම්මාන වලට. එතකොට තවත් අය උත්සාහ කරනවා සමලිංගික විසමලිංගික ભેදේ සමහන් කරන්න ඔස්කා සම්මාන වලට. ඉතින් මේකක්වත් විසඳිලා නැහැ. කියන්නේ ඇමරිකා අපිට නම් ඇමරිකාව දුවාම මේ සමලිංගිකයන්ට පාර දෙගහස ඒගොල්ලන්ට එහෙම නැහැ. කියන්නේ ඒකෙත් තියෙනවා සමලිංගිකත්වයට විරුද්ධ අය. දැන් ලංකාවේ අදහස් දක්වනකොට හුඟක් අය හිතන්නේ මේ අපි තමයි අරිම දැඩි විදියට මේවට විරුද්ධ වෙන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. මේ වගේ සාම්ප්‍රදායික අදහස් තියෙන මිනිස්සු මුළු ලෝකෙම ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක විශ්වාස කරන්න කවදාවත් බෑ. ඒක නිසා මම කියන්නේ ප්‍රබන්ධය කියන එක ෆික්ෂන් කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අපි මේ ඕන විදියට කතා කරනකොට දැන් මේ චිත්‍රපටයේ තියෙන කතාව 1977 යුවන් පියාන්ඩෝ බලයට ඇවිල්ලා ඊට පස්සේ 71 කැරල සම්බන්ධ වෙච්ච මේ කට්ටිය නිදහස් කරනකොට එතනින් එළියට ඒ නිදහස් කරන තැන ඉඳලා එක තැනක් මම කියන්න කැමතියි. අර නැතනම් චීප් ජේල් කියනවා. Who knows you'll be the president of this country someday කියලා. මොනවා වගේ කක් කියනවා. ඒ කියන්නේ
කෞද්දන්නේ ඔයා සමහර ඉති ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්න පුළුවන්. දැන් මේ කතාව කිව්වද නැද්ද? එතකොට එළියට ඇවිල්ලා දොරෙන් එළියට ඇවිල්ලා විජේවිද කියනවා ලයියා අපි වෙන් කියන්නේ කවුරුත් ඇවිල්ලා නේද? ලොකෝ කියනවා නෑ ලොකෝ තාවි කෙනෙක් ඒගොල්ලන් කියන්නේ නැතු යන්න යා. එයාගේ තියෙන කතා කරනවා. කතා කරනකොට කියනවා ආල් ගණන් ගැටලා දැන් මේ ගැටි මෙතන ඉඳන්ම තියෙනවා. එතකොට මේවා හරි කියලා කවුද කියන්නේ? මේ මොන වාර්තාපත්‍රවල තියෙන්නේ? කවුද මේ හැම දෙයක්ම එක එක්කෙනා කියපුවා. එතකොට නිකන් හිතන්න මේ චිත්‍රපටියේ පෙළගැස්මේ දිගටම යනකොට මේක එක එක තැන්වල දෙන ඉදිවල මේ විජේවිද සම්බන්ධ කතාව අලුතෙන් කියවෙනවා. මම සිනමාව ප්‍රබන්ධයක් නෙමෙයි කියලා කියන්නේ ප්‍රබන්ධයක් නෙමෙයි කියලා මම කියන්නේ අර සාම්ප්‍රදායික ප්‍රබන්ධය කියන අර්ථයෙන්. එතකොට ඒක ෆික්ෂන්. ෆික්ෂන් එකක් නෙමෙයි කියලා කියන්නේ ඒක සෙල්ලමකුත් නෙමෙයි. එතකොට ඒක බරපතල කලා නිර්මාණ ඒ වගේ එකක්. අපි නිකන් සමුදායාත්මකව අපේ හිතලු කතාවක් උදලා සිනමාවට නගනවා වගේ නෙමෙයි. දැන් මේ මේක සම්බන්ධයෙන් කාටවත් ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. يعني කාට දැන් අයලතෝපගේ මහත්මයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා විරෝධය පළ කරනවා මේ චිත්‍රපටියට. ඔකේනම් මේක සම්පූර්ණයෙන්ම මගේ චරිතය වෙනස්. මේක ඇත්තටම ගෝපගේ වෙන පෙන්නන්නේ ඒකම සියුම් තම සූක්ෂම. ඒක තමයි මම කියන්නේ ඒක කලාත්මක සූක්ෂම භාවයක් නෙමෙයි තියෙන්නේ. අර අපි මිනිස්සු එළිය වැඩ කරනකොට ඒකව රවට්ටන්න කරන තක්කඩි වැඩ දෙකින් අන්නේ වගේ සූක්ෂම භාවයක් තමයි දැන් තියෙන්නේ මේ චිත්‍රපටය ඇතුලේ. මේ පෙළ ගැස්මෙන් කියන්නේ තාම සියුම් විදියට ප්‍රේක්ෂකයාට දැනෙන්න ආරිනවා ඩයල් ගෝපගේ ඔත්තුව දෙන්න ඇති කියලා. එහෙම ඇඟෙන්ද ආරෙ. දැන් ඒකට කවුද වග කියන්නේ? දැන් ලයලගේ තම ජීවිතුන් අතර ඉන්නවා. මනුස්සයා මොන වුණත් දැන් අපි පිළිගත්තත් නොපිළිගත්තත් කවුරු වුණා කරත් ජීවිතේ මේ රසාවක් කරගෙන මේ පවුලක් කරගෙන එහෙම ඉන්නේ නැතුව තරුණ කාලේ හරි වැඩකට සම්බන්ධ වුණා. සමාජ සේවයක් කරන්නේ මේ මොකද ලෙඩ. ඉතින් මේ ලෙඩේම තමයි ඒ ලයන ගෝප කියලාට ඕන විදිහට ඒ උපදෙස් ගමන ආයකලා දෙන්න තියෙනවා. දැන් ඒ ලෙඩේ නැති අය උත්තර දෙන්නවා. දැන් බුද්ධයා තරකෝවා මොකටද අනේ දානිදා කරන මේ ට්‍රැෆික් වල රින් ගන්න මෙතෙන් දෙන්නේ පිස්සුද? දැන් මම ඉන්නේ මම බලාපොරොත්තු වෙන තාපයේ. හරි ඒකද? ඒ නවසීලන්ත කියලා. ඌ වෙන්නේ තිබෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් නැත්තම්. يعني හොඳයි. මිනිසුන් හැමදෙසේම මිනිසුන් පහසුවෙන් ඉන්නේ. ඒ මොකද? මිනිසුන් ඉන්නේ දේශපාලනය හොඳයි, සමාජය හොඳයි, පාරවල් හොඳයි, දේශගුණය අවුලක් එකලට ඒකට උත්තර තියෙනවා. එහෙනම් දැන් අපිට අනුගාමී මේ වගේ මුසුමකට ගැළපෙන ඇඳුම්මත් තියෙනවද කියන්නේ? දැන් මම මේ අඳගෙන ටී-ෂර්ට් එක මේ වගේ දේශගුණයට අඳින්න බෑ. අඳින්න බෑ නේද? මට මේක තමයි තියෙන්නේ අඳින්න. ඉතින් මම මෙතන මොකක් අඳින්නද? එතකොට මේ දැන් මම ආස මේකට ඉඳ මම මේක ඇඳලා මේක ගැලපෙන්නේ නැහැ. දාඩි දානවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියාගෙන ගියේ ඒ මිනිස්සුන්ට මේ අසාධාරණේ තියෙනවා. ඉතින් ඒක නිසා ෆික්ෂන් එකක් කියලා කිව්වට එක වෙර ගන්න බෑ. මොකද ෆික්ෂන් එකක් කියලා ඇත්තටම බටහිර ඒ කියන්නේ ග්‍රීක භාෂාවෙන් ලතින් භාෂාවෙන් බෙදී බෙදී ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවට ඇවිල්ලා ෂේක්ස්පියරින් ඉංග්‍රීසි වලට ඇවිල්ලා ඊට පස්සේ දැන් තියෙන මේ සමකාලීන ඉංග්‍රීසි වලට එනකොට ෆික්ෂන් කියලා කියන්නේ ඕක නෙමෙයි. ඕක නෙමෙයි. එතකොට මම දන්නේ ඒ
හොලිවුඩ් වල චිත්‍රපටි නම් කරනකොට ඒගොල්ලෝ එකේ කියන දාන ඩ්‍රාමා කොමඩි ෆික්ෂන් ආවම කියලා. ඒගොල්ලෝ වැරදි සමහර වෙලාවට. අපි මේ වචන ගැන හොයාගෙන යනකොට එහෙම හරි නෑ. කියන්නේ වචන වලින් මේ ලොකු පටලවලා තියෙනවා කියලා මට පුළුවන් ඒක ගැන ඇත්තටම ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒක නිසා ඒ කාරණේ පොඩ මතක තියාගන්න. ඒ කියන්නේ ඒ වෙච්ච අසාධාරණය මේ චිත්‍රපටය ඇතුලේ මොකද දෙන්නුණ වෙලා තියෙන අසාධාරණය. සමහරට උපතිස්ස ගමනායකට වෙච්ච අසාධාරණය. තවත් අයට වෙච්ච අසාධාරණය. මම කියන්නේ ඒක තවත් නිදසුනක්. ඔය අල්ලනවනේ අර කට්ටිය පැනලා පටපට ගාලා මේ දැන් මේක මේ බෑග්ග්‍රවුන්ඩ් එක විලා අල්ලනකොට ඒ අහු වෙන හැම වෙලේ කියන අහුුනේ කොහොමද කියන්නේ අධ්‍යක්ෂකවරයා අපිට ඉංග්‍රීසි සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ පෙන්නනවා ඊට පස්සේ ඉත ඉස්සෙල්ලා එකට හිටිය ආයව පෙන්නනවා එක කුටි ගන්නවා පෙන්නනවා මොනවම පෙන්නනවා. ඒතර අවසානයේ විජේ විරව අල්ලගෙන යනකොට ඒ වාහනේ පිටිපස්සේ යන වාහනේ ඉස්සරහින් යන වාහනේ ඉස්සරහින් යන වාහනේ පිටිපස්සේ ඉන්නවා. හරියට පෙන්නන්නේ නැහැ බොන්ද කරලා පෙන්නනවා. ඒ තමයි අර අවසානයේ හිටපු එකෙනෙක්ව දෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ තමයි කිව්වේ මෙයා ඉන්නකන්. දැන් මම කියන්නේ මේක වෙන්න පුළුවන්. හැබැයි වෙන්න පුළුවන් වුණාට අපිට එහෙම ඒ පොසිබිලිටි එකට මේක කරන්න බෑ. එහෙම කරන්න බෑ. අපි මේක එහෙමනම් මේක පොත්පත්වල ලියවිලා තියෙන්න ඕනේ වගකීම් ආකාරයෙන් මෙන්න මෙහෙමත් එක්ක උනේ කියලා. එහෙම ලියවෙන්න දෙයක් නෑ. ඒ රහස ලියෙන්නේ නෑ. කොහොමද දන්නවද ප්‍රබලයෙන් ලැබෙන්නේ? අපි කොහොමද දන්නේ? විජේ විරමක කොහොමද කියලා අපි දන්නවද? අපි දන්නේ නෑ. ගාලා ගෙනල්ලා පොරල්ලේ ගන්නත්තේ මොකෝමද දන්නා කියලා කියනවා. බලයි මේ මිනිස්සුත් ඉන්නවා. නමුත් අදටත් අපි දන්නේ නෑ. ඒක උනේ කොහොමද කියලා. ඒ කියන්නේ නිකන් හිතෙන්නේ නැද්ද? එකෙන අපි දන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි අපි දන්නා වගේ ඒවෙන් නිර්මාණ කරනවා. එහෙම කරන්න බෑ කියලා මම කියන්නේ. දැන් ඒබ්‍රහම් ලින්කන් ගැන චිත්‍රපටිය හදනකොට ඒගොල්ලෝ ඒබ්‍රහම් ලින්කන්ගේ රූපෙ විතරක් නෙමෙයි. ලින්කන්ගේ මුළු දේශපාලන ජීවිතේම සියලුම තාම සංකීර්ණතෙක් තාම දැඩිව අධ්‍යයනය කරලා ඒවයි චිත්‍රපටයක් කරනවා. ඩයනාගේ චිත්‍රපටිය හදනකොට එහෙමයි. බෙස්මන්ඩ් ටුරුගේ චිත්‍රපටිය හදනකොට පොකිවන් හදනකොට එහෙමයි. නෙල්සන් මැන්ඩෙලාගේ චිත්‍රපටිය මොගල් ක්‍රීමන් හිටපු චිත්‍රපටිය හදනකොට එහෙමයි. ගාන්ධිගේ චිත්‍රපටිය බෙන්කින්ස්ලි රඟපාපේක එතකොට අර අජිත් ගියපාර ලියපු ඇඩල්ෆ් අයික්මන්ගේ චිත්‍රපටිය බෙන්කින්ස්ලි රඟපාන්නේ. මේ චිත්‍රපටිය හදනකොට ඒගොල්ලෝ හිතපු දේවල් කියන්නේ නැහැ. හිතපු දේවල් කවුරුත් කියපුවා නෙමෙයි. ඒවා ඇත්ත වශයෙන්ම සිදුවෙච්ච දේවල්.